Allez, mais dang it, voilà. දැන් නම් බලමු පළවෙනි එක පොත් 200ක හරිද මිල රුපියල් 240යි නේ නම් රුපියල් 150කින් අත හැකි උපරිම පොත් ගන්න උපරිම ගන්න හරි එහෙනම් සාමාන්‍යයෙන් 200ක් කියන්නේ කීයද දන්නවනේ 200ක් කියන්නේ 12යි නේ පොත් 12ක මිල දිනන රුපියල් කීයද 240යි එහෙනම් අපිට මුලින් ගන්න ඕනේ එක පොතක මිල ගන්න පුළුවන් මේ 240 12න් බෙදන්න නේ रुपयाल विस्सा रुपया विस्सा तीन मारे इन्होंने डहाने देंगे कसिया पन्हा ही अनुकूल हम पद गाना है इन्हें कसिया पन्हा विदान में ना ये पद का मेरा विस्सिंग बिंदु का अपना बिंदु बटा पहाड़ वगैरह में देखा पहाड़ वगैरह में दी में देखा ये यानी कि हाथा देश में पहाड़ी नहीं दशम पहागन दशम पहागन में हाथाई रुपया लेकिन हाथ लिया रुपया एक रुपया नहीं ऊपरी में संख्या हाथ है वो था कि लगाने पलवी नहीं बस देवनी का देखिए मैं कहती है अटसी बना पड़ी ना बांध दिया अपीट मिल दी गनी में दी यही वटना कमी सीएट विश्व का वट्टमा लबा दे नम पारे बोगे गई तू मुदल गणक यंत्र भावित स्वयं दे मैं गणक यंत्र भावित स्वयं दी अरे तो मैं का आप यार मैं ගණකේ පාඩමේ තියෙන්නේ ගණකේ පාඩමේ කරන මේ ඕනනම් මේ මූට කියලා බලමු ගණකේ පාඩමේ කොහොමද කරේ කියලා ඒක 120ක් කියන එකනේ අන්න එක ගන්න ඕන ගණකේ 120 කියන එක ඒ යතුරු ගන්න විදිය මේ තියෙන්නේ 100ට වගේ ගන්නපත් එක කොහොමද 100ට ගාන ගත්තේ මේ තියෙන්නේ නේ ඉස්සලාම ඕන් කරන්න ඕනේ. හරි ඊට පස්සේ අර අපේ අපෙන් අහන රුපියල් 850 කින් 120ක් කියලා අහන්නේ. එහෙනම් මුලින්ම 850 ගහන්න. 850 ගහන්න. මුණ ගිරීම ඊළඟට 35 ගහන්න. 35 නෙවෙයි 120 නේ. ඊට පස්සේ shift එක ගහලා තමයි සමාන ලකුණු ගහන්න. මොකද කෙලින්ම මෙහෙම බෙදීමේ ලකුණක් කෙලින්ම නැහැ නේ මේ ගණකේ සාමාන්‍ය ගණකේ. ඒතර අපිට shift එකත් එක තමයි ගහන්න වෙන්නේ නේ. shift එකෙන් පස්සෙ තමයි මේ බෙදීමේ समान लकड़ गो इन प्रति चाते अरे गाने मोली मौन कर संख्या अटसी पढ़ाई अटाई पहाई बिंदु अटसी पढ़ा इलाट गुणगिरी मिस्साई सीएट मिस्साई नहीं आयु बनो सामान लखन अरे तुरता उत्तर आप हम भी मैं अभी गाते आटा सी पना गुण के लिए सीएट विश्व की निर्धा में लिया थी आटा सी पना है सीएट विश्व की निर्धा में लिया थी गाने के अरे नहीं एक लिया यंग टाइम का पुलवाम तुम भी नहीं गा नहीं पुणे दिए ने दर्शक दिए
एक्स वाला रहना तूने बिंदु वाले नहीं बेदी मा डेकाई एक्स रहना है के देवनी वाले उन्नाव में अति नहीं हरी जब मुकद्दर पिकरान बेदी ने हरी इतकोटा දැන් මේ මාන මෙතන මේ මේ බලයක බලය තියෙන මේ වරහණත් එක්ක මම ඉදා කිව්වනේ මේ වරහණ කියන්නේ මෙහෙම දීපු උදාහරණයක් A වල B බලය කියලා දිනනවා ඒ බලයට වරහණක් දාලා තමයි මේ බලයක් දාලා තියෙන්නේ මෙතන මේ වරහණත් එක්ක තියෙන්නේ බල දෙකක් තියෙනවානේ ඒක මොකද්ද මම ගත්තේ දා බලයක බලය කිව්වනේ මතකද බලයක බලය එක බලයක තව බලයක් ඍණ තුනේ බලය තව බලයක් හරි එතකොට මොකද්ද වෙන්න ඕනේ මේ බල අනිවාර්යෙන් ಗುಣ වෙන්න ඍණ තුන් වරක් බිඳු වෙන්න ඕනේ ಗುಣ ಗುಣිතේ අනිවාර්යෙන් ගන්න බෙදීවා මෙතන තියෙන හේමයි මේ බලයක බලය මෙතන දෙක කියන්නේ දෙකේ පළවෙනි බලය නේ x ඍණ එක තියන අය දෙකේම සම්පූර්ණ දෙවැනි බලය ඒ කියන්නේ බලයක බලය එහෙනම් මොකද්ද අපි අනිවාර්යෙන් ಗುಣ කිරීම කරනවා බලය අනිවාර්යෙන් ಗುಣ වෙනවා වරහණ තිබ්බොත් එන්නේ බලයක බලය එතකොට දෙකේ පළවෙනි බලය තියනවා ಗುಣ කිරීම දෙක ඊට පස්සේ x වල ಋණ එකේ බලය තියනවා ಗುಣ කිරීම हरे දනවෙ උඩ තිබ්බොත් ඍණ බලයක් පහළට ආවම දනවෙ එහෙම වෙනවනේ මතකයි දැන් x වල බිඳුව බලය කියන්නේ කීයද x වල බිඳුව බලය කියන්නේ 1යිනේ ඕනම සංඛ්‍යාවක් මම එකක් කියලා දෙනවානේ බිඳුව බලය 1යි කියලා ඕනම සංඛ්‍යාවක බිඳුව බලය 1යි හරි එහෙනම් දැන් මේ x x වල බිඳුව බලය කියන්නේ 1නේ මේ x වල ඍණ දෙක උඩට ගියාම දන වෙනවා එතකොට x වල ධන දෙක වෙනවා බෙදීම දෙකේ දෙවැනි බලය හතරයි x වර්ගය බෙදීම හතර උත්තරේ හරි ඔන්නෝ ලියා ගන්න හරි ඊට පස්සේ බලන්න ඊළඟට ගන්න නේ දැන් බලන්න හතර වෙනි ගන්න ද වට යන තියෙන දශම ස්ථාන 12.6යි 7යි 3 වට යන තියෙන දෙවන දශම ස්ථාන වට යන තියෙන හරි හතර වෙනි ගන්න එතකොට දැන් දෙවන දශම ස්ථානෙ වට යනවා කියන්නේ අපිට බලන්න වෙන්නේ තුන්වෙනි දශම ස්ථානෙ. බලන්න ඕනේ එහා පැත්තේ තියෙන එක නේ. එතකොට දැන් මේ සංඛ්‍යාව 12.6යි 7යි 3 කියලා තියෙනවා. හරිනේ. දැන් අපිට බලන්නේ මේ උත්තරේ ගන්න ඕනේ වට යන තියෙන දෙවන දශම ස්ථානෙට දෙවෙනි එකට. එහෙනම් බලන්න ඕනේ තුන්වෙනි දශම ස්ථානෙ. තුන්වෙනි එක. දැන් තුන්වෙනි මොකක්ද තියෙන සංඛ්‍යාව 3නේ තියෙන්නේ. නේද 3 කියන්නේ මොකද්ද 3 කියන්නේ අර පහළ පැත්තට නැත්නම් ඉහළ පැත්තට වැටෙන්නේ මොකද අපි ඉස්සෙල්ලා අර කරානේ මේ පාඩමේ නේ බිඳුව 1 2 3 4 වැටෙන්නේ පහළ ප්‍රදේශෙ මේ පහළ ගුණාකාරයට එන්නේ 5 4 9 ඉන්නේ ඉහළ ගුණාකාරයට එහෙනම් මෙතන 3 කියන්නේ පහළ ගුණාකාරයට එන්නේ එහෙනම් මෙන්න මේ තියෙන සංඛ්‍යාව දශම හත වෙනස් වෙනවද නැහැ මේකම තියෙනවා මේ ඉහළ පැත්තෙන් ආවට පස්සේ මේ නෑ එකක් වැඩි වෙනවා මේ අපි දැන් මෙතන එක ස්ථානේ මෙන්න මේ ස්ථානේ තිබ්බයි කියලා මේ 6 6 වගේ හිතන්නකෝ 6 හරි 7 හරි උදාහරණයක් ගමු එහෙනම් මෙතන මේ තියෙන 7 එකක් වැඩි වෙලා 8 වෙනවා නේ එතකොට 6යි 8 වෙනවා දැන් මෙතන තියෙන 3 නේ එතකොට වැඩි වෙන්නේ නැහැ දශම ස්ථානේ හැමම තියෙනවා ඒ කියන්නේ උත්තරේ මොකක්ද 12.6යි 7ම තමයි හරි එච්චරයි පළවෙනි ඊට පස්සේ තියෙනවා තව එකක් ද 348,005 විද්‍යාත්මක අංකණේ ලියන්න ඕනේ විද්‍යාත්මක අංකණේ හරි මේ කොහොමද ලියන්නේ මුලින්ම අපි ගන්න ඕනේ 1 10 අතර සංඛ්‍යාවක් හොයා ගන්න ඕනේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් හොයා ගන්න ඕනේ මොකද සංඛ්‍යාව මේ දිගින් උත්තරේ මොකක් 3.0 ගණක් කියනවා නේ 3.48යි 0.0යි 0.5යි 5 නේද මේක මේ 3 කියන්නේ එකට අඩු සංඛ්‍යාවක් මේ මේකට වැඩි සංඛ්‍යාවක් 10 අඩු සංඛ්‍යාවක්
සතර ගන්නත් බැක් සර 10 වැඩි වෙනවනේ. ඒ වගේ අනිවාර්යෙන් ඉන්න ඕන සංඛ්‍යාව මේක තමයි. 0.48.005. එහෙනම් මේක තමයි 1යි 10 අතර සංඛ්‍යාව. 10ට අඩු සංඛ්‍යාව. හරි. එකට වැඩි සංඛ්‍යාව. ගුණ කිරීම ඊට පස්සේ මොකක්ද වෙන්නේ? 10 බලන්නේ 10 බල. මේ දශම ස්ථානයේ ගිය ස්ථාන ගන්න. දශම ස්ථානයේ ස්ථාන ගිය ගිල්. මෙතෙන්ට කියන්නේ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. මේ මෙතෙන්ට ඇවිල්ලා නේ. සමතන පහක් ඇවිල්ලා නම් 10යි 5 වෙනි බලය වෙනවනේ අන්නේම ගන්නදී වෙනවනේ එතරදී හරි ඊට පස්සේ 4 වෙනි ගන්න දැන් බලන්න 5 වෙනි ගන්න 5 දියෙන්නේ මොකද්ද ආ සාමාන්‍ය ආකාරයෙන් සහ විද්‍යාත් ආ නෑ නෑ මේ මං මම මේ කරලා තියෙන්නේ පහේ දෙවෙනි කොටසනේ. මේ මම කරලා තියෙන්නේ පහේ දෙවෙනි කොටසනේ. අර හතර දෙවෙනි කොටසේ තියෙන්නේ 4073 වට යන තියෙන 100ට. මේ තියෙන දෙවෙනි කොටසනේ 4873 වට යන ඕනේ ආසන්න 100ට. 4873. උතර දැන් වටිනවා කියන්නේ මොකද වට යනවා කියන්නේ? දැන් අපිට කියන්නේ ආසන්න 100ට. එහෙනම් දශම ස්ථාන මේ බලන්න ඕනේ මොකද්ද? එක ස්ථානේ නෙමෙයි බලන්න ඕනේ. 10ක් ස්ථානේ බලන්න ඕනේ. ආසන්න 10ට වටේනවා නම් අනිවාර්යෙන් බලන්න ඕනේ එක ස්ථානේ දිහා. දැන් වටේන්නේ ආසන්න 100ට නේද බලන්න ඕනේ. 100 ස්ථානේ දිහා බලන්න. සෝරි මේ 10 ස්ථානේ දිහා බලන්න ඕනේ. ආසන්න 10ට වටේනවා නම් බලන්න ඕනේ 100 ස්ථානේ දිහා. දැන් මේ බලන්න 10 ස්ථානේ මොකක්ද තියෙන්නේ? 7 තියෙන්නේ. 7 කියන්නේ වැඩි පැත්තට තියෙන්නේ. නේ. එහෙනම් මෙතන 48 කියන එක තව එකක් වැඩි වෙනවා. මේ 8 9 වෙනවා. තව ස්ථානයක් වැඩි වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? 4900 එකනම් 873 දිනවනේ මෙයාට ආසන්නම විශාල 100 ගුණ ආකාරය 873 100 ගුණ ආකාරය මොකද්ද 900 ඊට පස්සේ තියෙන්නේ 873 පස්සේ තියෙන මේ 100 ගුණ ආකාරය 900 ඒත් 8000 මේ සෝරි 4900 එන්නේ උත්තරේ හරිනේ ඒක සාමාන්‍ය ආකාරයෙන් ලියන්න කියලා නේද ඒ දිනම පස්සෙනි ගානේ පාවින කොටසනේ 5.7යි 6.2 ගුණ කිරීම 10√3 සාමාන්‍ය ආකාරයෙන් ලියන්න. හරි. දැන් මේ දින මොකද්ද මේ ආකාරයේ මේක විද්‍යාත්මකයි. මේ දින 5යි ගණක් කියන්නේ මේ 10ට අඩු සංඛ්‍යාවක් නේද? 1 සහ 10 අතර සංඛ්‍යාවනේ මේ දින. මේ දින 10 බලය. එහෙනම් මේ ලියන දින විද්‍යාත්මකයි. එනවනේ. එහෙනම් මේක අපි ලිය දැන් මේ දශම ස්ථානය මොකද එන්නේ 2.3 ඒ කියන්නේ පිටිපස්සට යන්නේ. දන නම් ඉස්සරහට යන්න. එහෙනම් 5.6 මෙහෙම ගන්නවා නේ. ඔන්නෝ සංඛ්‍යාව තියෙනවා. මේකෙන් 10√3 කියන්නේ දශම ස්ථාන 3ක් පිටිපස්සට යනවා. 1යි 2යි 3. එහෙනම් මෙතෙන් තියෙන දශම ස්ථාන. එහෙනම් මෙයාට කලින් අනිවාර්යෙන් බිඳුවක් වැටෙන්න ඉපැ කොහොමද? දැන් මේ ස්ථාන තියෙනවා. ස්ථාන දෙකක් තියෙනවා නේ. මෙතන බිඳුව, මෙතන බිඳුව. ඒවට අනිවාර්යෙන් බිඳුව දාන්න. වෙනවනේ. එහෙනම් දැන් උත්තරේ කියන තොරෙන්. 0.0005 6 2 සාමාන්‍ය ආකාරයෙන් මේක මෙතන විද්‍යාත්මකනේ. අර ලියා ගන්න. හරි බලන්න දැන් 6 වෙනි එකේ පතයක් කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා. ABC නම් ඉවසක තිරස් පිටියක පැති වෙනමක් තියෙනවා. AD ලක්ෂ වලට සමතුරින්. අතර AD කියන්නේ ලක්ෂ දෙකක් නේ. ඒ ආදී ලක්ෂ දෙකකට සමතුරින් හා බීට බේසිර මීටර් 10ක් දුරින් බී කියන්නේ මොකද්ද බී කියන්නේ ලක්ෂයක් ඒ ආදී කියන්නේ ලක්ෂ දෙකක් එහෙනම් දැන් මෙතන පත දෙකක් අඳින්න ඒ ආදී ලක්ෂ දෙකකට සමතුරින් වෙන පතයයි බී කියන්නේ 1 ලක්ෂයට එන පතයයි කොහොමද ඒක ගන්න දැන් පත අපි හතරක් කතා කරා ඒ හතරම මෙතන බලාගන්න මම කියවන බලාගන්න අනිවාර්යෙන් ඒ පත අතර මොනවද? එකල අචල ලක්ෂයක් නම් මොන පතයද? අචල ලක්ෂ දෙකක් නම් මොකද්ද? සරල රේඛාවක් නම් මොකද්ද? රේඛා දෙකක් නම් මොකක්ද? දැන් එහෙම තිබ්බන්නේ. දැන් මෙතන ABC දි මෙහෙම තියෙනවා. AB CD. AB CD හරි.
मीटर मेतन दोलहाई मेतन पहालो मीटर मुलिम ए हा डी लक्ष वलट समुदुरी ए पते मुलिंग ए हा डी लक्ष वलट लक्ष देखा तीर मुखाद पते ए मेतन डी मेतन ने मुखाद देन नोट बलन नोट नंगी हिला में नोट ए आज नोट बलागा में लक्ष देखा ता हो इन पते मुखाद लंब समाच चे देगे एक हमतर बलागा में हाई कोहमा देगा ने अनिवार्य तोर में दिए ने ए पाते ए कहा डी लक्ष्य वाले का सामुद्रिक में ना पाते में दिए एक आर इधर बस तबे का किए ना डी लक्ष्य टा मीटर दहायक का दहायक नहीं रहो दहायक सामुद्रिक में ना पाते बी लक्ष्य में दी एक लक्ष्य तीन ये ना एक लक्ष्य के टा सामुद्रिक में पाते हैं मुकद बुर्ते मतलब कि बुर्ते का तर लक्ष्य का तुते ये ना में ना मित्र दूर तीन मीटर दहाया ही किया मीटर दहाय क्या ने मैं अरे अरे दहाया पेच उड़ते गहन बी वाली ना अरे इना मैंने मेवागे मैं दुहाती है ना इना मेवागे मैं पटांगा तो अरे दहाया पेच उड़ते कौन मैं देन जब मेवा अनिवार्य गाने का कटेंगे गाती गाने का कटेंगे गान नो गान මෙයා ගේ අරේ අරට ගන්න වෙනවා 10යි කියලා නේ අරේ 10යි හරි අන්න එහෙම ගන්න හරි ඊළඟට තියෙන්නේ මොකද්ද ඊට පස්සේ ගාන මේක විසඳන්න තියෙන නේ හරි මොකද්ද මේ 5යි වරණ දාලා 3 x ධන 1 ऋण देखाई एक्स ऋण एक समान है दहाई नहीं मोदी अच्छा मैं कदा भी करा नहीं मैं तेरे मुली में अपने में पहाड़ इन करा नहीं जब मैं पहाड़ तक का वाराना तीन आ गया ने मैं गुनी दिया थी गुना कर लगी मैं मुली में का इन करके तरह हाँ अरे ये ना मैं गुनगिरी वाइन करना प्यानी वारे देखता हूँ बेजान नहीं रहनी देखता हूँ නේ මේ වරහන අයින් වෙනවා දැන් පුළුවන් මෙන්න මේ වරහන අපි අයින් කරගන්න නේ 3x කියන්නේ දැන් 3 3x නේ 3 වරක් 1 කියන්නේ 3 ධන 3යි මතක ඍණ දෙවරක් x කියන්නේ ඍණ 2යි x මතක ඍණ දෙවරයක් ඍණ 1 කියන්නේ දෙකම ඍණනේ ඍණ වාරයක් ඍණ කියන්නේ ධන ධන 2 නේ සමානයි මෙතන 10 බෙදීම් 5 කියන්නේ 2යි දැන් ආනි දැන් මොකද දැන් මේ 3x ඍණ 2x කියන්නේ කීයද x 3ක් තිබ්බා එහෙන් අඩු වෙනවා x 2ක් එතකොට එන්නේ 1x නේ x 1යි ඒ කියන්නේ x නේ එන්න ඕන මෙතන ධන 3යි ධන 2යි මෙනි කණි පැත්තට දාගමු එතකොට ලේසි ධන 2ක් එහා පැත්තට දාමු ධන 2ත් එහා පැත්තට දාගමු එතකොට මේක යවතර ගියාම ඍණ 2 වෙනවා මේකත් එහා පැත්තට ගියාම ඍණ 3 වෙනවා දැන් උත්තරේ මොකද 2 ඍණ 2 කියන්නේ බිඳුවයි නේ බිඳුව ඍණ 3 त्रिकोण මෙතන x තියෙනවා මෙතන y තියෙනවා මෙතන y තියෙනවා හරි දැන් මේ වань මෙතන මේ x x x මේ තුනම සමානයි මේ කෝණ තුනම සමානයි එහෙනම් කෝණ තුනම සමාන ත්‍රිකෝණ මොනවද තියෙන්නේ මේ සමාන අනිවාර්යෙන් මොකද එහෙනම් මේ මේ ත්‍රිකෝණය අනිවාර්යෙන් සමපාත ත්‍රිකෝණයක් වෙනවා සමපාත ත්‍රිකෝණයක් වෙනවා නේද එහෙනම් මේ x එකයි මේ x එකයි මේ x එකයි x 3ම 180 නේ අභ්‍යන්තර කෝණ
තුනයි x සමානයි 180 නම් තුනෙන් බෙදුවම එනවා x සමානයි 60යි x සමාන 60 කියලා හරි දැන් මේක අපෙන් අහලා තියෙන x5 අගයන්නේ අහලා තියෙන නේද ඔව් x5 අගයන්නේ ආදී ඊතර y ගන්න කොහොමද මේ කියන්නේ දැන් මේ y මේකත් y මෙතන x තියෙන අපි තව ප්‍රමේයයක් කරා අර බාහිර කෝණ මතකද බාහිර කෝණ ප්‍රමේය මතකද එහෙම එකක් කරා නේද बाहर कोणे त्रिकोणी मे त्रिकोण तिब्बे बाहर कोणे मेकनी बाहर कोणे सामन मुकट अभ्यंतर सोने उत्तर मुखदेन मिथन मे मे वाइकन मे वाइकन सामन मिथन एक्स बाहर कोने सामने वैदान वाइक x කියන්නේ 60යි නේ 60 සමානයි 2යි y. නම් y කියන්නේ 30යි නේ දෙකෙන් බෙදුවම 30යි. x 60යි y 30යි කියලා එන්නවා. හරි. ලියා ගන්න බලන්න. අහ ඊට පස්සේ දැන් දිනේ මේ උත්තර ගන්න නේද b සමානයි i. උත්තර ගන්න තියෙන්නේ. හරි. b සමානයි i වාරයක් වරණ දාලා r දාන කැපිටල් r දාන සිම්පල් r කියලා. सिंपल आपने उत्तर नहीं दिया नहीं अरे मुकदमा कराना मुकदमा कराने हैं तमिलनाडु में अपने सिंपल आर में अतुल नहीं दिए ने गाना खाली में वहाँ नहीं कराने हैं इधर में तो ना आई कुने के लिए मार क्या ने आई आर बस आई कुने के लिए मार सिंपल आर क्या ने सिंपल आई आर सॉरी कैपिटल आई सिंपल आर සමානයි v දැන් අපිට r ගන්න ඕනේ මේ r තමයි ගන්න ඕනේ එහෙනම් මේ r කාදින අනිත් ඒවා අයින් කරලා දාන්න මුලින්ම මේක අයින් කරන්න බැහැ නේ මේක එළියෙන් ඉන්නේ ir කියන එක ඒක අපි අඩු කරමු මේ පැත්තේ දින ධන උත්තරයන් තියෙන්නේ ධන උත්තර අනිත් පැත්තට දැම්මම පස්සේ ඍණ වෙනවා මේක අනිත් පැත්තට දාන්න එහෙනම් ඒතර ඍණ ir වෙනවා v ඍණ ir කියලා එනවා නේ සමානයි මෙතන තියෙන කැපිටල් ir මොනව වෙනවද දැන් මේ IR මොකද්ද මේ තියෙන ගුණිතයක් තියෙනනේ මේ ගුණිතයක් තියෙන. එහෙනම් මේක I අයින් කරන්න අපි අනිවාර්යෙන් බෙදන්න ඕන. I ද අයින් කරගන්න මේ දෙපැත්තම බෙදන්න නේ. දෙපැත්තම බෙදන්න I වල. I ඩයි ගැපෙනවා. සිම්පල් R සමානයි V ඍණ IR බෙදීමයි. මෙතන උත්තරේ නේ. වෙනවා. හරි ඊළඟට තියෙන්නේ මොකද්ද? පැත්තක දිග 11ක් වූ සමතරසාකාර ආකාර 9 ඇති සිහින් කම්බියක් ප්‍රෝයි කරගෙන සියදියාගේ විශාලම වෘත්තාකාර වළල්ලේ විශ්කම්බයේ සොයන්න. හරි. මොකද්ද මේ තියෙන්නේ? පැත්තක 11ක් වෙච්ච සමතරසාකාරයක් තියෙන්නේ. මේ එකෙන් මෙන්න මෙහෙම හදන්න පුළුවන් කම්බියක්. වළල්ලක් වළල්ල. මෙහෙම තියනවා. හරි. පැත්තක 11යි නේ 11යි 11යි. මෙහෙම අපි මේක නවනවනවා නවනවනේ අනේ පැත්තදී 11ක් වෙච්ච මේ ආ මේ කම්බිය නවනවා හරියට මේ මෙහෙම ගන්න නැහැ අපි මෙන්න මේක මේ කම්බිය නවලි කරලා මේකෙන් හදා ගන්නවා මේ වෘත්තයක් නේ එහෙනම් මෙතන ඉස්සලා අපි ගන්න ඕනේ කම්බිය ටික හොයාගන්න බැහැ නේද මේ කම්බියේ ටික කියල කම්බිය ටික එකොළහේ හතරක් එනවා නේ වටේ මේකොළහේ හතරක් එන්න බෑ එකොළොස් හතරක් හතර 44යි හරි ඊට පස්සේ මොකද අපිට ගන්න වෙන්නේ දැන් අපිට ගන්න වෙන්නේ මේක දැන් මේ කම්බිය දිගයි එහෙනම් අපි මෙන්න මේකෙන් මේක නව අපි දැන් මෙන්න මේ කම්බිය නවනවා මෙන්න මේ මෙහෙම නවනවා නේ ඔන්නම නවනවා දැන් මේ දින වෘත්තයක් නේ දැන් මේ කම්බිය අරන් නැව වෘත්තයක් හැදුවා ඒතර වෘත්තේ මෙහෙම අරයක් එනවා නේ ආර් කියලා पाड़ी
මතකයි හරි දැන් 2 දානවා පයි කියන්නේ 7 22 හරි ගුණ කිරීම r r නේ හොයන්න ඕනේ r සමානයි 44යි දැන් අපිට r උත්තරය ගන්න ඕනේ එහෙනම් මේ 7යි 22 අයින් ගන්න ඕනේ 2 අයින් ගන්න ඕනේ මෙතන 22 එකක් අයින් ගන්න කොහොමද අපි ඒක අයින් කරන්නේ අපි ඉස්සලා කරන්නේ මෙන්න මේ මනේ ඉස්සලා මෙන්න මේ 7 අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තම මේ බෙදීමන්නේ තියෙන්නේ බෙදීමයින් ගන්න පුළුවන් කරන්නේ. දෙපැත්තම ගන්න ගුණිතය. ඊට පස්සේ මෙන්න මේ දෙන්නම මොකද්ද මේ දෙන්න ගුණිතයක් ඉන්නේ. ඒගොල්ලෝ අයින් අනිවාර්යෙන් බෙදන්න ඕනේ. මේගොල්ලෝ අයින් කරන්නේ. එහෙනම් බෙදන්න. ඉස් දෙකනේ. දැන් උත්තරේ මොකද 17 එතකොට? 7 බෙදීම 2. 3.5 cm. ඒ මේ තියෙන R හරි. දැන් අපි ප්‍රශ්නේ අහන්නේ R නේ. අපි ප්‍රශ්නේ අහන්නේ D. විශ්කම්බයන්. විශ්කම්බය කියන්නේ මොකද්ද? විශ්කම්බය කියන්නේ මේ array වගේ දෙකුණයක්. ඒතර මේ 3.5 එකක් එනවා. ඒ කියන්නේ 7යි නේ. විශ්කම්බය D නම් 7යි. යාගන්න